දුරිපුතාට සුභ සන්ධාවක් අපි අටශේණයේ ගානිතය පන්තිය පටන් ගන්නවා අපි හති දෙක වීජය පදකීපයක මහාපුදු සාධකේ කියනකොට තමයි අපි කතා කරන්න බලාපොරොත්තුවෙනි අපි අසූ දෙවෙනි පිටුව කතා කරන්න බලාපොරොත්තුවෙෙන ඊඉට කලින් අපි ගිය සතය කතා කරපු ඒ මහාපුදු සංකඛ්‍යාකිහිප එක මහාපුදු සාධකයෙහු වෙන ආකාරය කියන එක කොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත් වෙනවා. අපි මේ අවස්ථාවධතකොට හය කියන එක ජුට්නාකින්න හය කියන එක දක්වල තියෙන හය එතකොට සාධක වලටවෙන් කරහම දෙක වැඩි කිරීම තුන කියන අපිට ලියන්න පුළුවන් හය කියන එක. දෙක්ක තුන කියන එක හයි සාධක වෙනවා කියන එක තමයි දක්වල තියෙන්නේ. එතකොට දෙකයි තුනයි කියන එක එතකොට හයි සාධක වෙන් එතකොට සාධක කියන එකත් අපි කතා කල තියෙනවා ඉනාට සාධක දෙකක් හරි ඊට වැඩි සං්‍ය කිහිපයක චුට්ටක්ඉන්න. අපි ඊළඟට කතාකරේ එතකොට සංඛ්‍යා දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍ය කිහිපයක් සියලු පොදු සාධක අතරීින් විශාලතම පොදුසාධ මහාපොදු සාධකය කිය කතා වැදගත් කොට ක්ක දූලපුතාලා මහාපොදු සාධකය කියනෙ එක එතකොට කිව්වා හම මේමතක නැත්තා ඒ තේරුම් ගන්න ැහැතකොට සංඛ්‍යා දෙකක් හරි ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මේ දුරපුතාල ලියාගෙන තියන කලින් දවසේ අපි ඒ කොඩ්ඩක් කතා කරන්නේ එතකොට සංඛ්‍යා දෙකක් හරි ඊට වඩා වැඩි සංඛ්‍යා ඊපයක කොටා අපි මේ කතා කරන්නේ ස්‍ය දෙකක් හරි ඊට වඩා වැඩි සං්‍යා දෙකක් වෙන්න පුළුවන් එම නැත්තා ඊට වඩා වැඩි සංඛ්‍යාන් කිහිපයක් ඇතකොට එකන සංක්‍යා දෙකට වඩා කියන අවස්ථාව සියලු පොදුසාධක අතුරින් විශාලතම පොදුසාධකය එම සංඛ්‍යාවන්ගේ මහා පොදුසාධකය වෙනවා කියන එක එක නිසා මේ හැම්ම ඒ පොදුසාධක හැම එකකටම තියෙන පොදුසාධක අත්තරින් ලොකුම පොදුසාධකය තමයි මහා පොදුසාධකය කෙලකන්. මේ අවස්ථාව ජ්‍යාපි කලින් කතාකරපු උදාහරණය බැලුවොත් එහෙමතකොට මේකෙද්දී කලින් කතා කරපු උදාහරණය අපි බැලුවොත් එහෙමතකොට හය කියන එක බැලුවොත් එහෙ ලියන්න පුළුවන් අපිට, එක කියලියන්න අ අප්පුළු එක වැඩිකිරීම මහය කෙරලියන්න පුළුවන් දෙක වැඩිකිරීම තුනකිරල්ලියන්නා පුළුවන් එහෙම දහාය කියන එකත් බැලුවොත් එම එක වැඩි කිරීම දහය දෙක වැඩිකිරීම පහ කියන්න එතකොට මේවයි එතකොට මහා පොදු සාධකය වෙන කොට මේද පොදු වෙන්න කියද දෙක කියන එක මේ අවස්ථාවද එතකොට මේකද මහා පොදු සාධකය වෙන්නේ දෙක කියන එක එතකොට පොදු සාධක දෙකත් තියෙනවා එකයි දෙකයි කියන ඒවා පොදුසාධක දෙකක් තියනවා එතකොට මේ පොදුසාධක අපිට එක කියල එක කියන පොදු සාධිකය ගත්තොත්ඒ එක මහා පුදසාධකය නොද නැහැ මේ දෙකේ ගුණිතිය න එකයි දෙකයි ගමිතය කර හම දෙක කියන එක. ඒ තමයි මේක විශාලම පොදුසාධකය කියන එක. අපි කතා කර එතකොට අප අන්තිමට කතා කරේ කොටස එතකොට මේක මහාපොදු සාධකය කියන එක මාපෝසා කියලා ලියනව කියන එකත් අපි කතා කරා. සංඛ්‍යා කහිපයකෙතකොට මේ අවස්ථාව සං්‍යාහිපහිපය මහාපොදු සාධකය එම එක්ක් සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලෙවීමෙන් සොයෙන ආකාරයතකොට හතශයනයේද ඉගෙන ග තිනෙන කරතෙකට. ක බැලුවොත් එහෙමතකොට ඒකොටස හය දොලහ දහාට හය කියන එකයි දොලහ කියන එකයි දහාට කියන එකයි මේ අපි මේ අවස්ථාව බෙදලා විංකරන ආකාරය දක්වල තියනවා මේ අවස්ථාවදිීතකොට මේකදී අපි හුඩා සංඛ්‍යාව විාන් එතකොට බෙදාගිෙන ගයොත් එතකොට දෙකන් දම් මෙතැන බෙදලා තියතකොට එතකොට දෙක තුන්න කියන එක තමයි මෙතන වි වෙන්න මේ දෙක දෙක තුන කියන එක දොරක් බදාගෙනගේ යොත්ත එ ෙම මුරින්ම දෙකෙන් බෙදුව අහමතකොට මේක තුනයි හිටඟට දෙකින් බෙදෙනවද නැහැ දෙකින් බෙදෙන්න හැ ඊළඟට දෙකෙන් බෙදෙනවාද කියල බැලුවොත් එහෙම දෙකින් බෙදන්නේ න හැ ඊළඟට ඒනම් ඊළඟට බැල් බලන්න වන අපි තුන තුනෙන් බෙදෙනවාද ඔහු තුනෙෙන් බෙදෙනවා එතකොට එක්යි. ඊළඟට දොළහ කියන එක බැලුවොත් එහෙම එතකොට දොළහ කියන එක අපි බැලුවොත් එහෙම අපි දෙකෙන් බෙදෙනවාද ඔවු දෙකෙන් බෙදෙනවා කියද හැයි ආපහු දෙකින් බෙදෙනවාද ඔහු දෙකින් බෙදෙනවා කියද තුනායි ආපහු දෙකින් බෙදෙනවාද නැ හැයිනම් තුනෙන් බෙදෙනවා එකයි. දහට කියන එක බැලුවොත් එහෙම එතකොට දෙකෙන් බෙදෙනවාද ඔහු දෙකින් බෙදෙනවා නමයයි. ඉරඟට දෙකින් බෙදෙනවාද නෑ ඒනම් කියද බෙදෙන තුනෙන් තුනෙන් බෙදුවොත්ත හෙම කියද තුනයි එතකොට නමේ තුනෙන් බද හම තුනායි එතකොට තුන කියන එක බෙදෙන කියද තුනේ එතකොට එකයි. දකොට මේ අවස්ථාවද මේ වසාධක විර ඩිවොත් එහෙම දෙක වැඩිකිරීම තුන කෙල්ලියයන පුුවන්හය කිය එක දොළහ කියන එක දෙක වැඩිකිරීම දෙක වැඩිකිරීම තුන කෙල්ලියතුරුව. දහට කියන එක දෙක වැඩිකිරීම දෙක වැඩිකිරීම තුනරං මේ අවස්ථාවදී මේ හය දොළහ දහාට හය දොළහ දහාට කියන මේ සංඛ්‍යාටික ගත්තොත්තේ එහෙම හය කියන එක දොළහ කියන එක දහට කියන මේ සංක්‍යාතුන ගත්තොත්ත එහෙම මේකේ මේ සංඛ්‍යා තුනේ දුළපුතාලට තේරෙනවා දෙක කියන එක සාධකයක්. දෙක කියල කියන්නේ සාධකයක් ඒවගේම තුන කියල කියන්නේ සාධකයක්. මේ සංඛ්‍යා සේරමවල දෙකත් සාධක තුනත් සාධක නමුත් අපි මෙතදි කතා කරන්නේ ඒවයි විශාල්ලම සාධකය ගැන කතා කරන්නේ එහෙනම් ඒක කියද දෙක වැඩි කිරීම තුන එකට තම අපි කියාන්නේ. මහා පොදුසාධකය කියලා දෙක්ක වැඩිකිරීම තුන ඒකයානේ හයයි. අපි ගිය සතියෙක් ඉවර කරපු තැන්ට ආවා එක වැදගත් කොටසක් නිසා දූලපුතාලා මහාපොදුසාධකය කියන එක හොඳ මතක තියාගන්න ඒක වරද්ධගන්න එපා මහා පොදුසාධ පොදුසාධකවල තියෙන ලොකුමාගේ. පො සාධක කියන එක කලින් අවස්ථාවදි නම් පොදුසාධක දෙක තියෙන්න දෙකත් පොදුසාධකයක් තුනත් පොදුසාධකයක් නමුත් ඒවයේ තියෙන්න පුළුවන් ලොකුම පොදුසාධකය කියද දෙක්ක වැඩි කිරීම තුන්න හය කිය. ඒක තමයි මහා පොදු සාධකෙවේ අපි මේකොට සත් බැලුවොත්ත එහෙම කොන්නා පූර්ණ සංඛ්‍යාවක ප්‍රථම සාධකවල ගුණතඥයක් ලෙස ලිවීමේදී එම සංඛඥ්‍යාව බෙදන ප්‍රථමක සංඛ්‍යාවෙන් පටන්ගෙන අවසාන පිරිතුරු එක වනතෙක් ප්‍රථම සංඛ්‍යාාවලින් පිළිවන බෙදීම සිදුකොද. අපි කලින්ගාන හදපු ආකාරයට කොටඒ අවස්ථාව බෙදීම කරන්නේ කොහොමද කියෙන අවස්ථාව තමයි එකදක් වලතිුණ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හතේ දෙක අසූ දෙවැනි පිටුවේ වෙ පොතති අසූ දෙවෙනි පිටුවේ හතේ දෙක කියන කොට සත අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වීජය පද කිහිපයක පොදුසාධකය කියන කොට සපි කතා කරන්න බලාපොරොත්තුවවෙෙන් ටට්ටක්න්න දුළපුතාලා බැලුවොත් එහෙම මෙ එතකොට වීජය පද කීපයක මහා පොදු සාධකය කියන කොට ස අපිකන්තා කරන්න බලාපොරොත්තු වේ අපියක බැලුවොත් එහෙම අපේ එකක බැලුවොත් එහෙම මෙතකොට වීජය පාද කිහිපයක මහා පුදු සාධකය කියනොටස වීජය පද කිහිපයකම මහාපොදු සාධකය සොයන ආකාරය දැන් අපිවිීම සැල බලමුකෙල් දක්වදිනු. එතකොට අප කතා කරන්න යන්නේ එතකොට මේ වීජය පදීපය, මහාපොදු සාධකය පොයෙන ආකාරය. අපි බැලුවොත් එහෙම වීජය පද කීපයකම වීජය පදීපයක, මහාපොදු සාධකය සොයන ආකාරය දැන් වීම සැල බලමුකිරල් දක්ුණු. හත්තරයික්. සා හඉස්ජාන වීජය පදවල මහාපොදු සාධකය සොයමු කල දක්වොනද කොට මෙතන මේ දක්වපු හතරයි xක් කියන එකට ස ස කියන. මේ පදවල මේ පදතුනේ එතකොට මහාපොදු සාධකය සොයෙන ආකාරය තමයි අපි මේ කතා කරම්. එක් එක් පාදය එතකොට සාධකවලින් ගුණතයක් ලෙස ලියමු කියල ක් ප්‍රතියත කොට මෙතන හතරයි කියන එක හතරයික් කියන එක සාධකවල ගුණනිතයක් විදියට අපි දැක්වොත් එතකොට කලින් අපි කතා කරපු ක්‍රමය භාවිතා කරන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාවලින් ගඩාමාගේ වැලුවොත්තම දෙක දෙකයිෙන් අපි බෙදු හම මේක දෙකයික්ුවෙන් පහු දෙකෙන් බෙදුව හම කියීයක් වෙනෝද මේක එක්වෙනවා එෙතකොටඒත් එකේ බෙදුවහම ට පාසේ එක්වල මේක එකක් වෙනවා. ඊළඟට තියෙනමොකක්ද අටයි එක්ව කියන එක තියෙන්නේ අපි ඒක බෙදුවහම දෙකෙන් පටාන්ගාන්නේ දෙකෙන් බෙදුවහම හත්තරයි Xක්ව කියලා පිට ලැබෙන ඒට පස්ස අපි දෙකෙන් බෙදුවහම මේක දෙකයි එක්ව කියලා පිට ලැබෙන පාසයා පහු දෙකෙන් බෙදුව හම X ව කියලා පිට ලැබෙනවා ඒට පාසයාපහු එක්වලින් බෙදුව හාම වයි කියලා පිට ලැබෙනවා අපහු වෛවලින් බෙදුව හම එක කියලා පිට ලැබෙන එතකොට මේ අවස්ථාවදි කලින් අවස්ථාව එත කොටා අපිල්ලියාගන්න මෙතන නිබන් ලියන්නා හතරයි එක් කියන එකේ සාධකවුුණේ දෙක්ක වැඩිකිරීම දෙක්ක වැඩිකිරීම xක් කියන එක ඊළඟට අටයි xක් කියන එක සාධක වනේ මොකදද දෙක වැඩි දෙක වැඩිීම දෙක වැඩිරීම x වැඩිකිරීම වයි කියන එක. ඊළඟට එකමොකදද හයයි xක්ඉස් කියන එක තමයි ඊළඟට තියෙන්නේ ඒකත් අපි බෙදාං ගියොත්තේම දෙකෙන් බෙද්ුවහම තුනායි xඉස් කිය එක අපිට ලැබෙන අපි ඒක බැලුවහම ඊළඟට බෙදන්න පුළුවන් තුනෙක් තුනෙන් බෙදවාහම Xඉසි් කියලා අපිට ලැබෙන. ඊලාන්ට එක්වලින්ම් බෙදවාහම වඉසි් කියලා අපිට ලැබෙනවා. හිලාට වයිවලින් බෙදුවහම ඉසි් කියලා අපිට ලැබෙනවා. හිලාට ඉස්සෙඩ්වලින් බෙදවාහම එක කියලා අපිට ලැබෙනු වෙනම් අපි ඒකත්ලියාගත්තොත් එතකොට ඒ අපි ලිව්වොත් එහෙම අපේ ක ලියවුවොත් එහෙමැතකොට මේ අවස්ථාවදී දෙක වැඩිකිරීම එකමාංක ලියාන්න්නම් මේ අවස්ථාවවිදී හයයි එyසි් කියන එක හයයි Xyසි කියන එක අපි එක බැලුවොත් එහෙම දෙක්ක වැඩිකිරීම තුන වැඩිකිරීම, වැඩිකිරීම වයි වැඩිකිරීම ඉසෙට් කියන එක තමයි එන්න. එක නිසා අපි මේ වයි පොදුසාධක ඉස්සෙල්ල බැලුවොත් එහෙම පොදුසාධක මොනවද කියලා අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවද දෙක කියන එක පොදුසාධකයක් වෙනවා. ඊට අමතරව දෙක කියන එකක් මෙහි නැහැ නම් පොදුසාධකයක් වෙන්න එක් කියන එක පොදුසාධකයක් වෙනවා. වයි කියන එකත් නෑ එනම් මෙතන පොදුසාධක වෙන්නේ එක් කියනෙක් හයි දෙක කියන එක එම් අපිට පොදුසාධක කියල කිව්වොත් එහෙම පොදුසාධක කියල කිව්වොත් එහෙම දෙක කියන එක පොදුසාධකයක් මේ ප්‍රකාශන තුනටම මේ ප්‍රකාශන තුනටම මේ දෙක කියන එක පොදුසාධකයක්ඒවගේම ප්‍රකාශන තුනටම එක් කිය එක පොදුසාධකයක් ප්‍රකාශන තුනටක් පොදුසාධක දෙක කියනත් පොදුසාධකයක් එහෙනවා අපි ප්‍රකාශන තුනට එතකොටඒ පොදුසාධක එතකට මේ පොදුසාධක අතරින් ලොකුම පොදුසාධකය මොහදද දෙකවත් එක්වත් නෙවි දෙක කියන එ කියන එකවත් ඒ දෙකම පොදුසාධක කරනා මුත් ඒ ඒ දෙක එක මේ ප්‍රකා මේ අවස්ථාව තියෙන මේ පදතුනටම ලොකුම පොදුසාධ කිය නෙවෙයි. එහෙනම් මේ අවස්ථාවද මේ පදතුනටම තියෙන ලොකුම පොදුසාධක අපි බල් කොයන්න කොහොමද මේ පොදුසාධකවල ගුණිතේ. ඒක තමයි දෙකයි එක්ස් කියලා අපිට ලැබේ. අපි ඒකොට සැබැලුවත් එහෙමතකොට? මෙහිදී එක්ෙක් වීජය පාදේ සංගුණකය ප්‍රථමක සාධකවල ගුණත්‍යයක් ලෙස ද අඥඥාත්‍යන්වෙන් කර ගුණත්‍යයක් ලෙසද මෙහිදදි දක්වනව කැනේ මෙතන අඥාත කල කියනේ ක්වායි සට් කියන කොටස එතකොට ඒත් ගුණිත්‍යයක් ගනදක් පලතිය. එතකොට මේ පාදතුනටම පොදු වෙන කොට අපිට බලාගන්න පුළුවන් එතකොට ඒවා සාධක වෙන. එතකොට මේ සාධක වලින් විශාලම සාධකයේ තමයි මහා පොදුසාධකය කියන්නේ එක එෙනම් ඒවයි ගුණිතය අවස්ථවි තමයි විශාලම සාධකය අපිට ලැබින්. මේක දූල පුතාල මේ කොටස ලියාගන්න මේ අවස්ථාවිදි උදාහර. උදාහරණ මේ අවස්ථාවදි මේ ගානදී මේ නමල් ලියාගන්න මේක වැදගත්තයක වීජය පද කිහිපයක මහා පොදුසාධකය කියයට. වීජය පද කිහිපයක මහාපොදදු සාධකයකෙනෙ එක දලපුතාලෙක ලියාගන්න. ලියාගෙන මෙතන මේ දක්වල තියෙන ආකාරයට මෙතන මං මෙතන මේ දක්වල තියෙන ආකාරය මේක පලවිනික, මේක දෙවිනි කොටස, මේක තුවෙනි කොටස. මේකොට අස්තුන් ලියාගෙන හට පස්සේ මෙතන මේක හතරවිනි කොටස. හට පාන්සේ මේක තමයි පස්සෙන කොටස. මේක ලියාගන්න, එතකොට ඒට පාසිල් ලියන්න මහා පොදුසාධකේ කියන එක මේ කොටස ලියාගන්න අන්තිමට මේක ලියාගන්න අවශ්‍යනය මේක පහ කියල ලියාගන්න මේක පහ කෙර ලියගොට දුලපුතා එෙක ලියාගන්න ලියාගිනිිවර ලක කියන්න එතකොටාම්පි बीजी अदी अभी महापोजुसादस्ता कर महा දුලපුතල් ලියාගිනිවරද මේකොටස ලියාගිනිවරනං චැට්ටකි හරිදාන්න ලියාගිනිිවරේ කියලා ලබවතරල්ලයාගනිවරනම් කියන්න මේ කොටස තාමලියන වන හිමීටලියාගන්න හරිෝක අපි ලං කොටස කතා කරන්න බලාපොරොත්තුව වෙනවා නිදසුන එක කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්ති වෙන්නේ අපි බැල්ලුවොත්තේම නිදසුන එක කියන කොටස පහත දැත්වෙන එක් කොටසහි ඇති වීජය පදවල මහාපොදු සාධකය සොයන්න එත කොට මේ අවස්ථාවවිද අපි පාලවෙෙන එක බැලුවොත් එහෙම දෙකයි Pq කියන එක ඊළං ක හතරයි PQR කිය අපි මේක වෙන්කරොත් එහෙම මේක ඉතාම පහසුවෙන් දුලපුතාලට සාධකවලට වෙන් කරන්න පුළුවන් මේකොට ස එතකොට මම මේක කිෙරීමම මේක දිලියන්නම් දුලපුතාල බැරි නම් ඒක බෙදීම ක්‍රමයට හදන්න දීර්ක බෙදීම ක්‍රමේයට එතකොට මේ අවස්ථාව පාලවෙෙනනික ආනා අපපිකතා කරන්නේ දෙකයි පක කියන එක මේ සමාන වෙනවා දෙක කියන එක මුලීමම දෙකෙන් බැදවා දෙකයි ඉති පන්සේ පීවලින් බෙදවා ඉළඟට කිව්වලින් බෙදවා දෙකයි පීකි කියලා තමයි අපට ලැබෙන්න. ඊළඟට අපි හතරයි ප Q R කියන එක බැලුවොත්තේම දෙකෙන් බෙදවා දෙකයි එතකොට ඊළඟට ඉතුර වෙන්නේ දෙකයි ආපහු දෙකෙ බෙදන්න පුළුවන් එතකොට දෙයි ඉලාන්ට පී කියනකින් බද්වා යිලාන්ට Qව ආ රිතුරුවෙන් ලාන්ට කිව්වලින් බැදවා ලාට ආර් වලින් බෙදවාරිිකාක් වෙනවා එතකොට මේ අවස්ථාවද දෙක කියන එක එතකොට පොදදු වෙලා තියෙනවා ඉළඟට පීකි කියන එක මේ අවස්ථවිදී පොද්දු වෙලා තියෙනවා. එහෙනම් මේකද සාධක බැල්ලුවොත් එ හෙම දෙක කියන එක සාධකයක් වෙනවා පී කියන එක සාධකයා කිව් කියන එකත් සාධකය. නමුත් අපි මෙතැදිී හොයන්න මොකද මහා පොදු සාධකය කියනකොටස. මහා පොදු සාධකයා පිහෙව්වොත්තේ මෙතකොට මේකෙදී එක සමාන වෙනවා මෙතන මේ අවස්ථාවදී දෙකයි Pq කියන එකයි හතරයි PQRr කියන එකයි. දෙකයි Pq කිය එක දෙකයි Pq කියන එකයි හතරයි PQRr කියන එක එතකොට දෙකයි PQ PQ PQR කියන එක එතකොට දෙකයි PQR කියන එකයි හතරයි PQR R කිය එක එතකොට මහ පොදු සාහදකේ බැලුවොත් එහේම දෙක වැඩි P වැඩි කිරීම Qව් ඒ කියන්නේ දෙකයි Pq කියනක ඒක තමයි මේක පිළිතුරබෙන්නේ. අපි ළංගානත් හදාගෙන අපි සුළුකරන්න මේ අපී ළංගානත් හදන්න බලාපොරොත්තුනව ඉළඟට දෙවිනි ගාන අපි බැලුවොත් එහෙම හතයි එ එෙන් කියන එක අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවදි හතයි එම්මෙන් කියනකොට මේක බැලුවොත් එහෙම එතකොට හත කියන එක තියෙනවා එම් කියන එක තියෙනවා එන් කියල තියෙනවා. ඉළඟට නාහතරයි එ එ කියන එක බැලුවොත්ත මේක දෙක්ක කියන එක තියෙනවා හත්ත කියන එක තියෙනවා එම් තියෙනවා එන් තියෙනවා පී තියනවා එත කොටතමයි එකක්මෙන් දුරකතාට බැරි නං ඒක දීර්ග බෙදීම කරමයට හදන්න නැත්තං හි එක මේ අවස්ථාවදී මේක ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාාගෙන ග බෙදාාගෙන යන්න තියෙන පිට එම අවස්ථාවද ප්‍රථමක සංඛ්‍යා බැලුවොත්තේම දෙක දෙකින් බෙදු හම දාහතරයි දාහතර දෙකින් බෙදුව හාම හතයි. එම් ඉරඟට එම් කියන එක තියනවා එන් තියෙනවා කිව් තියනවා. එනම් අපි මේ අවස්ථාවදී මෙකෙදී පොදුසාධක බැලුවොත් එහෙම මෙතන මේ අවස්ථාවද පොදුසාධකම ලකුණු කරන්න බලාපොරොත්තු වෙනවා හත්ත තියෙනවා හත්ත තියෙනවා එම් තියෙනවා තියෙනවා එහෙනම් එමෙන් කියන එක එකදී පුදුවෙනු. එහෙනම් මෙ අවස්ථාවදි මහාපොදු සාධක මේකදී කි හතයි එමෙන් කිය දාහතරයිp කිය විසි අටයි M Q කියනල මහාපොදු සාධකය. සමාන වෙනවා වල මහාපොදුසාධකය සමානවෙනවා හත වැඩිකිරීම එම් වැඩිීම හත වැඩිකිරීම එම් වැඩිකිරීම එන් එක සමාන වෙනවා හතයි එම්මෙන් හතයි එම්මෙන් වෙනවා ඒ. ලපුතාල මේ ගණන්දිෙක ලියාගන්න පලවිනි ගානයි දෙවිනි ගානයක ලියාගෙන. ලියාගනිවර් වහම චැට්ටිකේ හරි එමනැත්තවම් කියන්න ලියාගිනි බරයි කියලා. butතர liயாகni வரனாnkkiන්න. පුතාල හැමෝමලයා ගිනිීමරේ කර හිතනවා තාමලියන දුරපුතාල ඉවාන් කියන්න මේ අභ්‍යාසය මේ අභ්‍යාසය හදල බලන්න හතේක කියන අභ්‍යාසය හදල බලන්න අපි ලාං කොටසට යන්න බලාපොරොත්තු වෙනවා හතේ තුන වීජය ප්‍රකාශනයක් හිසාධකවල කුණිතයක් එෙසලිවීම කියන කොටස අපි අසූතිංවැනි පිටුවේ මෙ පල්ෙ හා තියෙන හතේ තුන අපි වීජය ප්‍රකාශනයක් එෙහි සාධකවල ගුණිතයක් ලෙස ලිවීම කියන කොටස කතා කරන්න බලාපොත්තු වෙන අපි බැලුවොත් එහෙම කොටසේත කොට දෙක සහ තුනයනෝ හයෙහි ප්‍රථමක සාධක කියල දක් කොල තිනෝ දෙකයි තුනයි කල කියන්නේ හඒ ප්‍රථමක සාධක හය සමාන වෙනවා දෙක වැඩිකිරීම තුන ලෙස සාධකවල ගුණතයක් ලෙසල් ලියන්න පුළුවන්. හය කියන එක ලියන්න පුළුවන් දෙක්ක වැඩිකිරීම තුන ලෙස. එක අ ප්‍රථමක සාධකවල ගුණතයක් විදියට ලියන්න පුළුවන්. දැන් අපි වීජය ප්‍රකාශනයක් එහි සාධකවල ගුණතයක් ලෙස ලියන ආකාරය විමසල බලමුකිල් දක්කු. එතකොට මේ වීජය ප්‍රකාශනයක් කොහොමද සාධකවල වනිතයක් විද්ජයට ලියන්න කියන එක. ඒක අන්නේ මෙතැන හය කියන එක බැලුවොත් එහෙම මේ සංඛ්‍යාව. සංඛ්‍යාව කින්දා අපිට කිලරීම අලියන්න පුළුවන්ගේ තොඩට අපි දන්නවා හය කියනෙක හැදිල කියයම දෙක වැඩි කිරීම තුන කෙරගෙනේ ප්‍රථමක සාධකවල වනිතයක් විදියට අපි ළංගිකි බැලුවොත් එහේ මෙතකොට අපි වීජය ප්‍රකාශනයක් එතකොට අපි වීජය ප්‍රකාශනයක් එක සාධකවල ගුණිතයක් ලෙස ලියන ආකාර එතකොට කොහොමදා අපි වීජය ප්‍රකාශනයක් එක සාධකවල ගුණිතියක් විද්‍යන ලියන්න කියන එක විමසල බලමු කියල දක්වුණ රෝට අපි වැලුවොත් එහෙම රූපයේ දැක්වෙන පෘජකෝනාශත්‍රයේ පරිමිතිය සොයම එතකොට රූපේ දක්ව වෙනකොට රුජකෝනාස්ත්‍රේ පරිමිය ොහොමද ොයන්න කියන එක බැලුවොත්ත එහෙම ක්‍රමය බැලුවොත් එහෙම එක කියන එක මේකද පරිමිය පරිමිතිය කියන එක දලපුතාල දන්නව පරිමිතිය කියල කියන්නේ වටේ දිග කිය එක පරිමිතිය කියන්නේ වටේ දිග කියන එක එතකොට මේ අවස්ථාවදී අපි වටේදික කොහොමද හොයන්න කියනක ප අස්සතුන්වැනි පිටුවේ පලවිනි ගාන දන්න එතකොට මේ ක්‍රමය බලන්නේ වීජය ප්‍රකාශන හිසාදකවල ගනිතයක් පෙස දිවීම කියනකොට සේදකොට මේකෙදී වටටේදික අපි දන්නවා අපිට කිලින් ම වටේ දික හොයන්නා පුළුවන් මේ අවස්ථාවදී එ කියන එක මෙතනත් එක් කියන එක වයි කියක මෙතන එනං මේ අවස්ථාවද පරිමිතිය එකනෙ එක දුල පුතාලා වටේදික කියලා මතක තියාගට තත්කමන්න ඇතකොට මේ අවස්ථාවදී රෘජුකෝනාාස්ත්‍රයේ හරිමිතිය සමානවෙනවා එක්ස් එකතු කිරීම වයි එකතු කිරීම එක් එකතු කිරීම වයි එතකොට අපිට ලැබෙන්නේ දෙකයි එක් එකතු කිරීම දෙකයි වයි කියන එක මේක තමයි අපිට ලැබෙන්නෙකොට ප්‍රජුකෝ පරිමිතිය ප්‍රජුකෝනාාශ්‍රයේ පරිමිතියදකොට එක් එකතු කිරීම වයි එකතු කිරීම එක් එකතු කිරීම වයි දෙකයි එක් එකතු කිරීම දෙකයි වයි එතකොට අපිීලං කොටසර යන්න බලාපොරොත්තු වෙනවා. ඒ කොට සේතකොට මේ අවස්ථාවේදී දෙවිනික්‍රමය මෙත මෙක දෙවිනික්‍රමය කියල දක් කළ තියෙනවා ඒකෙ කියල තියනෙ මොකක්ද අපිට දෙවැනි ක්‍රමය විදියට මේ අවස්ථාවේදී අපි මුලිින්ම හෙව්වේ වටේදිග කියනෙ එක තමයි පරිමිතිය කියනෙ එකක තමයි අපි මුලින් හෙව්වේ. වටේදිග කියන එක තමයි පරිමිතිය කලා අපි මුලින් හෙව්වේ අපි දෙ දෙවනිට හොයන්න මොකක්ද අපි දෙවනිට මේකදී හොයන්න මොකක්ද මේකෙදී මේ දෙකේ මෙතන මේ කොටස් දෙකේ දිග හොය එල්ලා ඒක දෙකෙන් ගුණ කරහ මේ වගේ දෙගුණ අත් තමයි මේ දිගවෙන්න කියලා අපි දන්නවා එහෙනම් අපිට මේ අවස්ථාවේද මේ කොටසේ මේ දෙවනි ක්‍රමය විදල දක්වල තියෙන්නේ රිජුකෝනාාස්ශත්‍රයේ දිග සහ පලලේ එකතුව දෙකෙන්ගුණ කිරීමෙන් ද පරිමිතියලා බාගන්න පුළුවන් කරා. එතකොට වටේ දිග කියල කියන්න එතකොට එක භාගක එතකොට ඒ කොටසක දිගයි පලලේ ඒ දි දෙකෙන් වැඩි කරහාම අපිට වටේ දිග කියන එක ලැබෙනවා. එක හින්දා එතකොට රිජකෝනාත්‍රේ පරිමිතිය රිජකෝනාාශත්‍රේතකොට පරිමිතිය කියන එක අපිට ලැබෙන් එතකොට එක එක් දෙකතු කිරීම වයි කියන එකවාගේ දෙගුණයක් ඒක අප අපි දක්වනවා දෙකයි එක් එකතු කිරීම වයි කියලා දෙකයි එක් එකතු කිරීම වයි කියලා අපි ඒක දක්වනවා අපි එක දැයක් එහෙම දක්වනවා අපිී ලංකොටස බැලුවොත් එෙහෙම එතකොට මේ අවස්ථා දෙකේදී, මේ අවස්ථා දෙකයේදී එතකොට මේ අවස්ථා දෙකයේදීම එතකොට රුජුකෝනාාශ්‍රයේ පරිමිතිය හෙවවේ, මේ අවස්ථා දෙකේදීම රජකෝනාශ්‍රයේ පරිමිතිය හෙව්වේ එක හින්දා මේ අවස්ථා දෙකේයේ දිීමම රුජුකෝනාාශ්‍රී, පරිමිතිය හෙව්වෙ හින්ද එතකොට අපි පරිමිතිය සඳහා ලැබුණු ප්‍රකාශන දෙක සමාන වෙනු. පරිමිතිය සඳහ ඇතකොට අපිට ලැබුණු ප්‍රකාශන දෙක සමාන වෙන එකන්නේ මේ අවස්ථාවද අපි දෙකයි එක් සකතු කිරීම දෙකයිවයි කියන එක සමාන පෙනවා, දෙකවාරයක් එ එකතු කිරීම වයි කියන එක මෙ අවස්ථාවි්‍යතකොට දෙකයි එක් එකතු කිරීම දෙකයි වයි කියන එක දෙකවාරයක් එ එකතු කිරීම වයි කියන එකට සාමානවෙන්න අපි එක බැලුවොත් එහෙම එතකොට දෙකයි එක් එකතු කිරීම දෙකයිවයි යන පීජය ප්‍රකාශනය දෙකවාරයක් එ එකතු කිරීම වයි කියලා දෙකවාරයක් එතකොට එක් එකතු කිරීම වයි කියලා ලියන්න පුළුවන්. එතකොට මේකට දෙකයි එ එකතු කිීම දෙයිවයි ප්‍රකාශනය එතකොට එක සාධකවල වූනිතයක් ලෙස ලිවිරීම යැයි කියනව කියල දක් වළට. කොට මේ අවස්ථාවේද මේගේ පදු පොදු සාධකේ බැලුවොත්ත එේම දෙක කියන එක එක් එකතු කිරීම වයි කියරයිඉට හිට හා පොදු සාධකන එනම්. මේක සාධකවල ගුණිතයක් විදි ලියන කොට දෙකවාරයක් එක් එකතු කිරීම වයිව එනම් දෙ ස එ එකතු කිරීම වයි අනෝ දෙකයි එක් එකතු කිරීම දෙකයි වයියන ප්‍රකාශනය සාධක දෙක. දලහතාල මේ කොට සම්පිල්ලියාගන්න බලාපොරොත්තු වෙන වෙතකොට මේක දූලහතාල මේ මාතෘකාව ලියාගන්න වීජය ප්‍රකාශනයක් එෙහි සාධකවල ගුණිතයක් ලෙස ලෙවීම කියලා. අපි ඒ ලියාගන්න බලාපොරොත්තු වෙන වෙතකොට කලින් අවස්ථාවතකොට මේ කොටස අපි ලියාගන්න බලාපොරොත්තු වෙනවා මේක දෙකයි එක් එකතු කිරීම දෙකයිවායි කියන එක දෙකවාරයක් එක්ස්කෙන් වයි කියෙන මේකොට සැලියාගන්න දෙකයි එක් එකතු කිරීම දෙකයිවයි ප්‍රකාශය ඒ සාධකවල ගුණිතයක් ල සැලිවීම යැයි කිය කියයි එතකොට මේකොට සඳුවල පුතාන ලියාගත් එක කාලින් දෙකයි එක් එකතු කිරීම දෙකයි වයි සමානයි දෙකවාරයක් එක් එකතු කිරීම වයි කියන එක. මේ දෙකයි එක්ස එකතු කිරීම, දෙකයි වයි. පකාය මේකට අපි කියනවා දෙකයි එක් එකතු කිරීම දෙකයිවයි කියන ප්‍රකාශනය එහි සාධකවල ගුණිතයක් ලෙස ලිවීමක එක දුලපුතාර ලියාගන්න එතකොටඒ කොටස මාංඒක එකු පාඨ කරන්නම් වෙන පරතුපාටි මේකොට සයි මේ කොටසයි ලියාගන්න, රතුපාටීම් පාට කරපු කොටස ලියාගන්න දූලපුතාලා. த்தக்க கி னா කිය ல் கொටපු. ළපුතාර ලියා ගෙනවරනා කියන්න තාම ලිය ගන්න දුළපුතාලහන්න කියන්න චට්ටක දැම්මක් කමන්නේ කොටසටයන්න බලාපොරොතු වෙනවා තාම්ලයා ගන්න දුරකු තරන්නන් කියන්න අපි ඊලංකොට සිට යන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟට මේ වදි හිළංඟ උදාහරණය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දොහාX එකතු කිරීම දහා වජය ප්‍රකාශනය සාධක දෙකක ගුණ්‍යයක් ලෙස ලියමු කෙළ දක්පුොර තිනු එතකොට දොහX එකතු කිරීමද ව කියන ීජය ප්‍රකාශනය කොට සාධක දෙක ගුණත්‍යයක්ක් ලෙස ලියමු කියලා දක්වොලද අපේක බැලුවොත් එහෙමත කොට සාධක දෙක ගුණතයා එනම් අපි මොකද කරන්නේ මේකේ පොදු සාධකේත කොට ඉවතරගන්න ඕන අපි බැලුවොත් එහෙමතකොට මෙතන පොදු සාධකේ බැලුවොත් එහෙම ටක් කියන්න මංම මෙතන පොතේ තියෙනක කොට විස්තර කරන්න එහෙමම ඒක මාංහිතාන මේ අවස්ථාවදිී පහසුවයි මේ අවස්ථවිදි දොහයිXක් එකතු කිරීම දහාටයි ව කියන එක දොX එකතු කිරීම දට ව කියන එක මේක ආකාරකිහි පේකට සාධක දෙක ගුණජයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් කිලක් එතකොට මේක ආකාර කිහි පේකට මේක සාධකවල කුණිතයක් විදියට දක්වන්න පුළුවන් කෙර දක් කොති. මේ අවස්ථාවද දොළහයි එ එකතු කිරීම දහාටයි බයි මේ අපි මේ අවස්ථාවදි ප්‍රථමක් සංඛ්‍ය දෙ කියනක් ගත් එත කොට එද කොටි තුරුවෙන්නේ හයයි එක් කියන එකයි නමයයි බයි කියන එකයි ඉතුරුවේෙන්න්නේං මේ අවස්ථාවදි පිළතුරෙන්නේ මේ කොටස දෙකවාරයක් හයයි එ එකතුීම නමයැයි බයි කිය එක. කොට මේ අවස්ථාවදි එතකොට පද දෙකේ පොදුසාධකේ වෙන්න එතකොට දෙක කියන එක අපි පොදුසාධකය විදියට අරන්තියන ඊළග එක බැලුවොත් එමැතකොට දොළහයි මේ අවස්ථාවදී දොළහයි එක් ස එකතු කිරීම දහාටයිවයි. දොළහයි එක් එකතු කිරීම දහටයි වයි කියන එකේද එතකොට අපිට ඊළඟට ගන්න පුළුවන් දේතාමයි තුන කියන එක. තුන කියන එක ගත්තාහම එතකොට මෙතන හතරයි එක් කියනෙ එක මෙතන හයයි වයි කියනෙ එක ඇදින් එතකොට ඒ අවස්ථාව ද එතකොට මෙතන තු දෙකට පොදහෙනං ගත්තහම හතරයි එක් එකතු කිරීම හයයි වයි කියන එක තවයි අපිට ලැබින්. මෙම අවථාව මෙම අවස්ථාවේ පද දෙකේ පොදුසාධකය විදියට එතකොට තුන කියන එක අරම්තීර එතකොට මේ අවස්ථාවදිතකොට තුන කියන එක පොදුසාධකයේ විදියට ගරගන තියෙනවා කලින් අවස්ථාවද දෙක කියන එක පොදුසා දෙකේ විදිට අරගෙන තියෙන. මෙතන තුළ කියන එක පොදුසාධකට අර හතරයි එක් එකතු කිරීම හයයි බයි කියලා කියන්න පුළුව. කොස බැලුවොත්තහෙ දොළහයි එකතු කිරීම දහාට ව කියන එක. දොහ එකතු කිරීම දට ව කිය බැලුවොත් එහෙම මේ අවස්ථාවේද හය කියන එක අපි අවස්ථාව පොදු හදක විදිෙන හය කියන එක ගත්තොත් මොකදවේ නෙමේකෙදේ හය කියනෙක් ගත්ත හමා පිට ලියන්න පුළුවන් හය වැඩි කිරීම දෙකයි xක් කිය. මේ අවස්ථාවදි හය කෙනෙ ගත්ත හම හය අයවරත් වුණන දහටයි කර දුළපු තර දන්නවා හය වැඩිකිරීම තුනයි පයි කියලා හය වැඩි කිරීම එත කොට මේ අවස්ථාව විදී හය වරාව දෙකයි එක් එකතු කිරීම තුනයි බයි කියලා ියන්න පුළුවන් අපිට. මේ ආකාරයට තකොට අපිට ලියන්න පුළුවන් එතකොට මෙම අවස්ථාදවේ පද දෙකේ එතකොට පොදුසාධකයේ වෙන්නේ හය. මේ අවස්ථාව එතකොට මේකෙ පත් දෙකේ පොදුසා දෙකේ වෙලා තියෙන්නේෙ හය කියනෙ මෙහි වරහන් තුළ තියෙන එතකොට මේ අවස්ථා තුනම අපිට ලියන්න පුළුවන් නමුත් මේ ඊළඟට කියන කොටස වැදගත් වෙනවා. මෙහි වරහන් තුළ ඇති දෙකයි තුුණයි වයි වලට වෙනත් පොදුසාධකයක් නොමැති බැවිීන් හය යනු දොහයිXක් සහ දහටයි වයි යන පදවල මහා පොදුසාධක වෙරුම්. එක හින්දා මේ අවස්ථාවද තුන කියන අවස්ථාවද මේක කොයලා තියෙන මොකක්ද මහාපොදුසාධකය තමයි පිටතර අරම්ය. මහාපොදු සාධකය තමයි එතකොට මහාපොදු සාධකයකි තමයි මේ අවස්ථාවදී පිටතට අරන්තියෙන්. ඊලංකොට සැබැල්ලුවොත් එහෙම මේ ආකාරයේ වීජය ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් ලෙස ලිවීමේදී පළමු සාධකය නිකිලයක් ලෙසසා. ඉතිරි සාධකයේ පදවල සංගුණකය නිකිලවන ලෙස සහ ඒවායේ මහාපොදු සාධකය එක්ක වන ලෙසටාත්ලිවීම සම්මතයක් වෙනෝකර දක්වතින අපික පොඩ්ඩක් බැලුවොත්තම පීොටසහලින් අවස්ථාවිදිතු කොට මේකද අපි කතාකරපුය හය කිය එක දොළහයක් කියන එක අටයි වයි කියනකෙයි මහාපොදු සාධකය කියෙක තමයි අපි කතාකරේ අපි ඊළඟට කතා කරන්න හදන මේ කොට සම්පි හොඩ්ඩා බැලුවොත් එහෙමතකොට මේකොට ස අපි පොඩ්ඩම් මෙතන සූහතර පිටුවෙනකා අපි කරන්න බලාපොරොත් දෙෙනවා තා පොඩට කොඩි වෙලාවක්. මේ ආකාරේතකොට කලින් අවස්ථාව මහපොත් සාධ දෙකය කෙනෙක තම අපි ලියට කත්ති කෙකිව්වා වීජය ප්‍රකාශනයක් සාධකවල ගුණිතයක් ලෙසලිවීමේදී. පළමු සාධකය නිකිලයක් ලෙසක්. එතකොට මුලින්ම සාධකය විදට නිකිලයක් අපිලියට ගන්නවා. ඉතිරි ඉතිරි සාධකයේ පදවල සංගුණකය සංගුණක නිකිලවන ලෙස සහ ඒවායේ මහාපොදු සාධකයේ කෙරණට සත් ලිවීම සම්මතයක් වෙනෝකෙන. මේක එතකොට අපි වැදගත් කොටසක් මේක මොකක්ද මේ කියන්නේ කිය එක අපි බැලුවොත්ත හෙමතොට මෙතැන කියන අවස්ථාවතොට මේකදී කලින් අවස්ථාවේ අපි ඒ කතාකරපුය ත කොට මෙතන හයයිවාරයා දෙකයි එක් සකතු කිරීම තුනයිවයි. මේ උදාහරණටගත්තොත් එහෙම මේ හය කියන එක මොකදද මේ අවස්ථාවේත කොට මේ හය කියන එක වීජය ප්‍රකාශනය සාධකයේ එතුකට නිකිලයක් මේ නිකිලයක් වෙනවා මේ හය කියන එක. එතකොට ඉතිරිකොට සේ එතකොට පදවල එතකොට සංගුණක මෙතන දෙක කියන එක තියෙනවා මෙතන තුන කියනවා එතකොට ඒ සංගුණක නිකිලවන නිකිලයක් එතකොට ඒ සංගුණකා ඒවයි මහාපොදුසාදිකේ දෙකේ තුනේ තියන මහා පොදුසා දෙකේ කියද එක්ක කියන එක. ඒ එතකොට මේක ගැන තමයි මේක කියන්න එතකොට මෙසකොට නිකිලයක් වෙනවා දෙ කියන එකයි මෙතන තුන කියන එක එතකොට මහා පොදුසාධකය කියද එකක් වෙනවා අපි මේ කොට සලියාගෙන, මේකොට සුඩකොට සලියාගත් අප පීලාං කොටසස් ලියාගෙන දට අවසංකරන්න බලාපොරොත්තු වෙනවා, අපි මේක බැලුවොත්තේම. ඒ අනුව වීජය ප්‍රකාශනයක්, සාධකවල ගුණතයක් ලෙසලි වීමේදතකොට වීජය සාධකවල ගුණිතයක් විදදියට ලියනොකොට පළමුුව වීජය ප්‍රකාශනයේ පදවල මහාපොදු සාධකය හොය නොදකොට මේ පළමෙනියක එක ලියාන් ඕන මේක දලකු තා අළමිත නිදාන්ලයාාගන්න. වීජය ප්‍රකාශනයක්, සාධකවල ගුණතයක් ලෙසලි වීමේදී. පළමුව, ීජය ප්‍රකාශනය පදවල මහාපොදු සාධකය සොයනික තමයි මුලින්ම තියන්නේ ඊළඟට මහාපොදුසාධ මහාපොදු සාධකය එක සාධකයක් ද එම සාධකයෙන් වීජය ප්‍රකාශනය එක් පදය බෙදීමෙන් ලැබෙන ප්‍රකාශනය අනි සාධකයලෙසිද දක්වන්න කෙදකොට මහාපොදු සාධක කියෙලෙ එක යන එක සාධකයා එක අයින් කරහම ලැබෙන ඉතුරු වෙන කොටස් තමයි අනිස් සාධටේ වේ. ඊළඟට වීජිය ප්‍රකාශනය එම සාධකවල ඌනිස්්‍යයක් ලෙස ලියන්න කියනක මේටික ලියාගෙන අපි අදට මේක තික ලියා ගිනිවරු හම අපි. පන්ති අවසංකරන්න බලාපොරොත්තු වෙනවා මෙතැඳමේ කතා කරන්නේ මහා පොදු සාධකයේ ලියට අරගන්න ඊට පස්සේ ඉතුරු ටික ලියන්න කියල හැබැයි ඒවය තියෙන්න බැහැ පොදු සාධකයක් කියනත් මතක තියාාව අපි අදට පන්තිය මෙතිනිින් අවසංකරන්න බලාපොරොත්තු වෙනවා දූලකුතාලක ලියාගෙන මේකින් ලෝගෞට්වෙන්න අපි අදට මෙතනිින් අවසංකරන්නවා දූලකුතාලට සුභරාත්‍රිය.